ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ DP Kids එක හැමදාම මගේ දුවලතාල එකතු වෙන්නේ මාත් එක්ක ලස්සන නිර්මාණ කරන්න. අද මං හිතුවා එසක් එකක් ළඟ හින්දා ලස්සන කූඩුවක් හදමු. ඒ කියන්නේ paper lantern එකක් හදමු. ඒකට මම තෝරගත්ත පාට පාට කොළ. ඒ කියන්නේ අපේ කූඩුවේ උඩ කොටසට මම තෝරගත්ත මේ නිල් පාට යට කොටසේ රැලි දාන්න මම තෝරගත්ත මේ රෝස පාට කොළේ තව අපට ඕනේ වෙනවා මේ A4 කොළයක් දෙකට මෙහෙම නමපුවම එන දිග ප්‍රමාණයෙන් එන ඒ කියන්නේ 10ක් දිග 10ක් පළල වගේ තියෙන පාට පාට කොළ 10ක් විතර ඕනේ වෙනවා අපේ මේ වැඩේ කරන්න. එතකොට තව කූඩුව හැඩ කරගන්න මේ වගේ පටියකුත් ඕනේ වෙනවා. දැන් එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලාම අපිට ඕනේ මෙන්න මේ වගේ මේ කොටුවක් අරගෙන අපි ගම් එක අරගෙන කිරිබත් කැටයක හැඩයට තියාගෙන මේ එක කෙළවරක ගම් ගහලා අනිත් කෙළවරේ මෙන්න මෙහෙම අලව ගන්න ඕනේ. අලව ගන්න ඕනේ. දොල පුතාල මේ වගේ හදලා ගොඩක් නිර්මාණ කරගෙන ඇති. ඒකින්ද ගොඩක් අමාරු නෑ මේ වගේව හදා ගන්න. ඊට පස්සේ මේ වගේ අපිට 10ක් විතර ඕනේ වෙනවා. ඒ කියන්නේ මම හදාගෙන ආව මෙන්න මෙහෙම පාට පාටින් මම මෙන්න මේ වගේ කොටස් 10ක් විතර හදාගත්තා පාට පාටින්. දැන් අපි මේක අලවන්නේ කොහොමද කියලා බලමු. මං අර කූඩුවේ උඩ කොටසට ගත්ත කොලේ හරියටම මෙහෙම දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන දොල පුතාලට පුළුවන් මේ මැදින් ගම් ගාලා මේ කොටස් ටික මේ විදිහට අලවගෙන යන්න. මං ඉක්මනට අලව ගන්න ඕනේ හින්දා මෙන්න මෙහෙම ගම් ටේප් එකක් මේ කොනේ ඉඳලා මේ කොනට අලව ගන්නවා. ඩබල් සයිඩ් ටේප් එකක් අලව ගන්නවා. දැන් මේ කොටස් ටික මේ කෙළවරේ ඉඳලා අපි අලවගෙන යනවා. ඒ කියන්නේ මේ මැද කොටස මැද හරියට එන විදිහට මෙහෙම අලවගෙන යනවා. මේ මැද විතරක් අපි තද කරනවා. දිගටම මේක මහතට ඉන්න තරද කරන්නේ නැහැ. ඊපස්සේ දෙවනි කොටසක් අරගෙන පුළුවන් තරම් මේ කෙළවරටම තියලා මැද කොටස එන විදිහට මෙහෙම තද කරනවා. ඒක ආයේ මෙහාට කරලා මේ මැද කොටස එන විදිහට ඇදෙන්නේ නැති වෙන්න තියලා මෙහෙම හෙමිට තද කරනවා. තව පාටක් අරගෙන මෙහාට කරලා මැදින් තියලා මෙහෙම තද කරනවා. අපි ගමු ආයෙත් කහ පාට. පුතාලා කැමති නම් මේක තනි පාටින් හදන්නත් පුළුවන්. එතකොටත් හරිම ලස්සනයි. අපි අලවගෙන අලවගෙන යනවා. හරි. දැන් අපි මේකේ රැලි කොටස අලවගමු. ඒක අලව ගන්න ඉස්සෙල්ලා මම කියන්නම් මේ රැලි කොටස කපා ගන්න හැටි. ඒ කියන්නේ අපි ඒක අලව ගන්න පොඩ්ඩක් ඉඩ තියලා මේ කොලේ මෙහෙම නමමු. ඊට පස්සේ ආයෙ සැරයක් මේක මෙහෙම නමමු. ඊට පස්සේ අපිට පුළුවන් මේක කෙලින් ඉරක් ඇඳගෙන කපා ගන්නත් පුළුවන්. අපි තව ටිකක් හැඩ කර ගන්න ඕන නම් මෙහෙම හැඩයක් එන විදිහට කපා ගන්න පුළුවන්. මම දොල පුතාලට එකක් ඇඳ ගත්තම ඒක දිගේ මෙහෙම කපා ගන්න පුළුවන් වෙයි. කතුර අරගෙන පරෙස්සමෙන් කපා ගන්න. ඒ කපනකොට අපි මෙතන මේ නැමුම තියෙන තැනට විතරයි කපන්නේ. ඉතුරු ටික ඉඩ තියන්න ඕනේ. පරිස්සමෙන් අන්තිම කොටස කපන්න ඕනේ නැත්නම් දිගටම කැපිලා යනවා. අපි වෙසක් කූඩු අලවනකොට ගෙදරදී අම්මට තාත්තට උදව් වෙන දුවලා පුතාලා නම් මේක කපන හැටි දන්නවා.
තාම මෙහෙම කපලා පුරුදු නැති පුතාලත් දොලටත් දැන් පුළුවන් මේක දැනගත්තම මේ සැරේ වෙසක් එකට කූඩු හදනකොට මේ විදිහට රැලි කපා ගන්න. ඔන්න දැන් අපි කපාගෙන ඉවරයි. දැන් මේක දිගාරින කොටත් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. අපිට පුළුවන් ටිකක් මෙහෙම ගසලා ගන්න. එහෙම නැත්තම් හිමි හිට මේක කෑල්ලෙන් කෑල්ල අලලා මෙහෙම දිගාරින්. හරි. ඔන්න අපි අපේ රැලි කොටස හදාගෙන ඉවරයි. දැන් අපි ඒක මෙන්න මෙහෙම ගම් ටිකක් ගාලා ගම් ගාලා මෙන්න මෙහෙම අපි හිමිහිට මේක අලව ගමු. පරිස්සමෙන් අලව ගන්න ඕනේ හරියටම ගානට මෙතනින් තියලා. හරි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ උඩ කොටස පොඩ්ඩක් හය තියෙන්න ඕනේ හින්දා මෙහෙම ගම් ටිකක් ගාගෙන පොඩිදාරයක් මෙන්න මෙහෙම නමා ගන්න. නමල අලව ගන්න. ඊට පස්සේ හිමි හිට මේක මෙහෙම රවුමක් වෙන විදිහට හිමි හිට කරකවන්න. අත තියලා හිමි හිට කරකවන්න. කරකවලා අපි මේක මේ විදිහට අලව ගන්න ඕනේ. ඒකත් ලේසියෙන් අලව ගන්න පුළුවන් වෙන්න මම ඩබල් සයිඩ් ටේප් එකක් යදා ගන්න. කෙලවරින් පරිස්සමෙන් මේක මෙහෙම අලව ගන්න. පස්සේ මේකේ මෙහෙම වැලි ටික මෙහෙම දිග අරින්න පරිස්සමෙන්. දැන් අපි මේක එල්ල ගන්න දුවල පුතාල කැමති නම් මෙතනට සිදුරක් විදලා නූලක් දාගන්නත් පුළුවන්. මං මේක කඩදාසියෙම පොඩි පටියක් කපාගෙන ඒක මෙහෙම දෙකට නමනවා. එතකොට පොඩ්ඩක් මේක ටිකක් ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ මේක ඒකටත් ඩබල් සයිඩ් ටේප් කෑල්ලක් දාලා අපි මේ කෙලවර වල දෙක ටේප් එක දාපු තැන එහෙම කූඩුවේ ඇතුලෙන් අලව ගමු. අනිත් කෙලවර අනිත් පැත්තේ. එන්න අපි දැන් අපේ කූඩුව හදලා ඉවරයි. දුවල පුතාල කැමති නම් මේ කෙලවරවල් කැමති වෙන පාටකින් ලස්සනට තව ටිකක් හැඩ කරගන්න පුළුවන්. ලස්සනයිද අපේ කෝඩුව? ඉච්චර අමාරු නෑ නේද හදන්න? උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන් මේ වගේ කෝඩුවක් හදලා වෙසක් එකට ගෙදර සරස ගන්න. ගිහිල්ලා එන්නම් ආයුබෝවන්.